කියලා අදත් පිළිගන්නවා වගේ දුවර පුතාල සියලුම දෙනාම ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ හත වසර ගණිතයේ පෙළ පොත මුල සිට සරලව කියන වීඩියෝ මාලාවත් එක්ක. ඉතින් දුවර පුතේ 6 වසර පාඩම් සියල්ලම වගේ අපි ආවරණය කළා අවසාන වෙලා අපි දැන් 7 වසරේ පාඩමු දැන් පාඩම් 3ක් දැනට අපි ආවරණය කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න සම්බන්ධ වෙන්නේ ඔයාලගේ පෙළ පොතේ 4 වෙනි පාඩම සාධක හා ගුණාකාර කියන පාඩමේ දෙවෙනි කොටසත් එක්ක තමයි අද සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඉතින් මීට හේතදී අපි කතා කරා ඔයාලගේ පෙළ පොතේ 3 වෙනි පාඩමේ ඒත් සාධක හා ගුණාකාරමයි ඒකේ පළවෙනි කොටස. මූලික දේවල් බේසික්ම දේවල් ටික තමයි අපි ඒකෙදී කතා කරේ. ඉතින් අලුතෙන් සම්බන්ධ වෙන දුවේ පුතෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් දුවේ පුතේ යට ඩිස්ක්‍රිප්ෂන් එකට මම දාලා තියෙනවා. ඒ වගේම උඩින් වැටෙන කාඩ් වලත් ඒ වීඩියෝ එකේ ලින්ක් එක යනවා. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මගේ WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකේ link එකත් යටින් දාලා තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වුණොත් ඔයගොල්ලන්ට ලැබෙන වාසි තමයි ඔයගොල්ලෝ මේ පාඩම් මාලාව කරගෙන යන අතරතුරදී ඔයගොල්ලන්ට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයගොල්ලන්ට ඒකට උත්තරයක් ගන්න නැත්නම් ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒ වගේ පහසුකම් ඔයාලට සලසලා දෙලා තියෙනවා. ඉතින් මීට හෙටදී මම WhatsApp එකේ ඒ group එකේ චැට් කරන්න අවස්ථාව ලබා දීලා නැහැ. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ට අනවශ්‍ය දේවල් ඒ කියන්නේ නිතර ඒකේ චැට් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැති වෙයි. ඉතින් ඔයගොල්ලන්ට ඒකේ මම චැට් කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ ඔයගොල්ලන්ට කමෙන්ට් හරහා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරද්දී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔයගොල්ලන්ට WhatsApp එකේ ඒ group එකට ගිහිල්ලා ඔයාලට මේ පාඩම බලාගෙන යනකොට දැන් මේ පාඩම අපි online නෙමෙයි කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මාව සම්බන්ධ වෙන්න විදිහක් නැහැනේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ මම මේ වීඩියෝ එක කරලා ඉවර වුණාට පස්සේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලාගෙන යනකොට මේකේ තියෙන දේවල් ඔයාට නොතේරෙන, ඔයාට අපහැදිලි කොහේ හරි තැනක් තිබුණොත් ඔයාට පුළුවන් ඒ සැලින්ම WhatsApp එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔය වීඩියෝ එකේ මේ යටින් තියෙන කමෙන්ට් දාන්න තැනක්, ඒ කමෙන්ට් දාන්න තැනට ගිහිල්ලා ඔයාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ පාඩම් මාලාව කරගෙන යනකොට ඉතින් 6 වසරේ මාත් එක්ක ඉඳපු දරුවෝ දන්නවා කොහොමද මේ වැඩපිළිවෙල කරගෙන ගියේ කියලා. ඉතින් කොරෝනා කාලේ ඉඳලම තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවන්ට තමයි මම මේ කියන්නේ ඔයගොල්ලොන්ට ඔයාලට මේ පාඩම් මාලාව කරගෙන යනකොට යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් YouTube එකේ ඕන තරම් ඔයගොල්ලෝගේ 7 වසරේ පාඩම් තියෙනවා, ගණිතයේ පාඩම් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒව බලාගෙන යනකොට ඔයාලට ඒ කියලා දෙන දේ නොතේරුම තැනක් තිබුණොත් අහගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ අහගන්න ක්‍රමයක් නැති නිසා ඒ එකට විසඳුමක් තමයි ඔයගොල්ලොන්ට මම ලබා දීලා තියෙන්නේ. ඔයාලට WhatsApp එක හරහරි යටින් තියෙන කමෙන්ට් දාන තීරුවෙන් හරි ඔයගොල්ලොන්ට පුළුවන් ඔයාට ඇති වෙච්ච ගැටලුව මොකද්ද කියලා ඉදිරිපත් කරන්න. ඉතින් ඒක ගැන මතක් කරන ගමන් අද තියෙන පාඩම ටිකක් පැටලි විසහගත තැන් සමහර දරුවෙකුට තියෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහලා තිබ්බා මේක මෙතන තේරෙන්නේ නැහැ, අතන තේරෙන්නේ නැහැ, ඕම් ඔය වගේ ප්‍රශ්න ටිකක්. ඉතින් ඊට පස්සේ මම කිව්වා ඉතින් වීඩියෝ එක අපි කරමු. කරාට පස්සේ යම් කිසි ගැටලුවක් ඇති වුණොත් අපි ඒක ඒ වෙලාවට විසඳගමු කියලා. ඉතින් ඒ ප්‍රශ්න සියල්ලටම විසඳුමුත් එක්ක තමයි අද පාඩම මම ඔයගොල්ලොන්ත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔය පුතේ මේ පාඩම ටිකක් දිගට තියෙන හින්දා තනි වීඩියෝකින් අපිට ආවරණය කරන්න බැරි වුණොත් අපි වීඩියෝ දෙකකින් ආවරණය කරගමු. මොකද තනි වීඩියෝ එකකට පැයක් විතර වගේ ඇතුළත ඔය වීඩියෝ එක කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඔයගොල්ලන්ට තේරුනේ නැත්නම් ඒ කරන දෙයින් තේරුමක් නැති නිසා තමයි වීඩියෝ එක දෙකකට කඩලා ටිකක් කාලය වැඩි කරලා අපි මේ පාඩම් මාලාවම සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් අලුතෙන් ඉන්න දරුවෙකුට සම්බන්ධ වෙලා ඉන්නවා නම් අලුත් දරුවෝ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝගේ පෙළ පොතේ තියෙන සියල්ලම තමයි මේ ආවරණය කරන්නේ. ඔයාලගේ පෙළ පොතේ තියෙන නිදසුන්, ක්‍රියාකාරකම් සියල්ලමත් එක්ක තමයි මේ වීඩියෝ මාලාව දිගටම අපි කරගෙන යන්නේ. 6 වසරේ ඉඳන් ඉන්න දරුවෝත් දන්නවා ඒක. ඉතින් ඔයාලගේ පෙළ පොත ආවරණය කිරීම තමයි කරන්නේ. ඊට අමතරව බාහිරව මම ගණිත කරුණු ගණිත ගැටලු විසඳලා නැහැ. ඉතින් එහෙම ආවත් ඔයගොල්ලන්ට විසඳන්න පුළුවන් සම්පූර්ණ බේසික් දේවල්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සිද්ධාන්තමය කොටස් සියල්ලම ඔයගොල්ලන්ට මම ආවරණය කරලා දෙනවා. ඉතින් වැඩි කතාවල් වලට යන්නේ නැතුව අපි යන් එහෙනම් ඔයාලගේ පෙළ පොතේ 4 වෙනි පාඩම සාධක හා ගුණාකාර කියන පාඩමේ දෙවැනි කොටසට. හොඳයි ඉතින් සුපුරුදු පරිදි බලන්න ඔයාලා
ඔයාලගේ පෙළපොත ආරම්භයේදීම තියෙනවා ওই පාඩම ඔයාලා අධ්‍යයනය කරපුවම ඔයාලාට ලැබෙන දේවල් මොනවද කියලා බලන්න දීලා තියෙනවා මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට මොනවද ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාවක සාධක සෙවීම පූර්ණ සංඛ්‍යාව අපි දන්නව නේද පූර්ණ කියන්නේ මොනවද සම්පූර්ණයි ඒ වගේ දශම තියෙනවා භාග තියෙනවා එහෙම තියෙනවද නෑ සම්පූර්ණ විච්ඡ සංඛ්‍යාවලට පූර්ණ සංඛ්‍යා කියලා අපි කියනවා ඒක පැහැදිලිවම බේසික්ම දෙයක් ඉතින් ඔයගොල්ලන්ට ඒක උගන්වලා තියෙනවා 6 වසරේදී හරි පූර්ණ සංඛ්‍යාවක සාධක හොයන්න පූර්ණ සංඛ්‍යාවක් වඩ දුන්නොත් ඒකේ තියෙන සාධක මොනවද කියලා හොයන්න හැකියාවක් ලැබෙනවා මේ පාඩම කරගෙන ගියාට පස්සේ ඊට පස්සේ තියෙනවා මොකද්ද පූර්ණ සංඛ්‍යාවක ගුණාකාර සෙවීම පූර්ණ සංඛ්‍යාවක් හැදিলে තියෙන ගුණාකාර හොයන්න කොහොමද කියලා අහලා තියෙනවා හරි ගැටලුවක් නෑ ඕක දැන් ඔයගොල්ලන්ට මේ පාඩම අවසන් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ලැබෙන දේවල් තමයි මේ අහලා තියෙන්නේ නේද ඒක නිසා ඔය තියෙන ප්‍රශ්න ගැන වැඩියෙන් හිතන්න දේවල් නෑ හරි ඊට පස්සේ තියෙන පූර්ණ සංඛ්‍යාවක ප්‍රථමක සාධක සෙවීම ප්‍රථමක සාධක හරි හරි ප්‍රථමක සාධක සොයන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාව දුන්නොත් හරි ඊට පස්සේ තියෙන පූර්ණ සංඛ්‍යා කීපයක මහා පොදු සාධකයේ සෙවීම සහ පූර්ණ සංඛ්‍යා කීපයක කුඩාම පොදු ගුණාකාරයේ සෙවීමට හැකියාවක් ලැබේ. අපි ආල් දිනවද මෙහෙම ම පෝ සා කු පෝ ගු කියලා හැම ගු කීවට පස්සේ නෑ නෑ එහෙම එකක් නෙමෙයි කිව්වේ ම පෝ සා කියන්නේ මොකද්ද? මහා පොදු සාධක. මහා පොදු සාධක කියන එක තමයි ම පෝ සා කියන්නේ. කු පෝ ගු කියන්නේ මොකද්ද? කුඩා පොදු ගුණාකාරය කියන එක තමයි කු පෝ ගු කියන්නේ. හරිද? හරි ඒක ගැන ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙනවලු ඒවා හොයන්න පුළුවන් වෙනවලු මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් හරි ඉක්මනට කියවගෙන යන්න 4 2 පූර්ණ සංඛ්‍යාවක සාධක හා ගුණාකාර පූර්ණ සංඛ්‍යාවක සාධක හා ගුණාකාර බලන්න පූර්ණ සංඛ්‍යාවක සාධක හා ගුණාකාර සෙවීමට ඔබ 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත ඒ පිළිබඳ දැනුම නැවත මතකයට නගා ගනිමු නගා හරි මල්ලි හරි කවන්නෑ දැන් මතක නැත්තම් ඉතින් වැඩේ නම් වර්ධිනවා එහෙමද හරි 6 වසරේ වුණා මතකනම් දැන් සෝරිම තමයි මම 6 වසරේ පාඩම් කරනකොට පන්ති කරනකොට ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ දේවල් වලට වඩා ටිකක් සංකීර්ණ දෙයක් තමයි ඔයගොල්ලන්ට 7 වසරේදී ලැබෙන්නේ 7 වසරේකට වඩා සංකීර්ණ දෙයක් 8 වසරේදී ලැබෙනවා ඕම්මම මම කියලා දෙනවා ඉතින් ඕම් ඔය කිව්ව දේවල් තමයි දැන් ඔය එන්නේ 6 වසරේදී කියලා දීපු එක මතකයට නගාගමු කියලා කියන්නේ ඇයි ඒක මතක් කරගෙන ඊට වඩා වැඩි දෙයක් ඔයාලට දැන් 7 වසරේදී ඉගෙන ගන්න ලැබෙනවා කියන එක තමයි ඔය නොකියා කියන්නේ. හරි බලමු. නොකියා කියන්නේ ෆෝන් නෙවෙයි ඈ. එහෙමත් හිතුවොත් එහෙම. හරි ෆෝන්. ෆෝන් මනේ මතකෙට එන්නේ. හරි. හරි බලන්න. දැන් අපි 36 සාධක සොයමු. 36 පූර්ණ සංඛ්‍යා 2 ගුණිතයන් ලෙස ලිවිය හැකි ආකාර සැලකීමෙන් 36 සාධක සොයමු. පූර්ණ සංඛ්‍යා 2ක ගුණිතයක් විදිහට ඔන්න ලියලා තියෙනවා මම අහපව් ලියන්නේ නැහැ බලන්න ඔයගොල්ලන්ට දීලා තියෙන නිසා. බලන්න 36 සමානයි 1^36. බලන්න 1^36 36 නේද 36 36 හරි ඊට පස්සේ 36 සමානයි 2^18 18 ඒව දෙක 36යිද 36යි ඊට පස්සේ තියෙනවා 3^12 12 ඒව 3ක් බලන්න එකතු කරලා 36යිද කියලා 36යි ඒතකොට පූර්ණ සංඛ්‍යා 2ක ගුණිතයක් විදිහට තමයි 36 ඇවිල්ලා තියෙන්නේ හරි 4^9 36යි 6^6 36යි මේ ළමයි පූර්ණ සංඛ්‍යා 2ක 1^36 36 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. 1 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. භාග තියෙනවද? භාග නැහැ. භාග කොහෙවත් නැහැ. අන්න ඒ නිසා කියනවා පූර්ණ සංඛ්‍යා 2ක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා 2^18 = 36. මේක පූර්ණ සංඛ්‍යාවක්ද? පූර්ණ සංඛ්‍යාවක්. මේක පූර්ණ සංඛ්‍යාවක්. හරි 3^3 = 36යි. පූර්ණ සංඛ්‍යාවක් නේද? හරිද? හරි ඊගවට දෙනවා කීයද හරි 4^9 = 36 4^9 4^9 36 හරි ඊගවට දෙනවා 5^ නෑ 6^ 6 = 36 මෙවුව පූර්ණ සංඛ්‍යද නැද්ද මේ ඔක්කොම පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා නෙමෙයි හරි අවම ඔබ තමයි කියන්නේ මොකද්ද පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර සැලකීමේ 36 සාධක සොයමුලු. හරි. බලන්න ඔයගොල්ලෝ හයිලයිට් කරලා තියෙනවා. කිසියම් පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට ඒවා එකක් මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැඳින්වේ. මොකක්ද ඒ කියන්නේ? මොකක්ද ඒ කියන්නේ? මේ 36 කියන එකේ සාධක 36 සමානයි අපි වරන් ඇතුළේ ලියමු.
ඔන්න සාධක මේ එක සාධකයක් දෙක සාධකයක් 3 4 5 6 මේ 6 ඊට පස්සේ ආයෙත් මේ 6 ලියනවාද ආයෙත් මේ 6 ලියනවාද ඒ 6 ලියන්න අවශ්‍ය නෑ එකම සංඛ්‍යාව දෙපාරක් ලියන්න ඕනේ සාධක දිනනවා කියලා ඒක අපි කිව්වනේ මතක් කරා 6 වසරේදී අපි ඒක ඉගෙන ගත්තා හරි එතකොට ඊගව පාර 6 6 ලියන්නේ 9 9 කොහොම මේ තියෙනවද නෑ ඒකින්ද 9 ලියනවා 12 ඊගවන කීයද 18 ඊගවට 36 ඔන්න ළමයි 36 සාධක 36 ඔන්න සාධක ටික ලිව්වා ඕම් ඔක තමයි ඔයාට දීලා තියෙන්නේ ඔය හයිලයිට් කරලා කොටුවක් ඇතුළේ හරි හරි බලමු 126 සාධක බෙදීමේ ක්‍රමයෙන් සොයමුලු දැන් ළමයි මේක මේ විදිහට ලියන්නත් පුළුවන් ඊට පස්සේ තියෙනවා බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයන්නත් පුළුවන් දැන් ಗುಣ කරලා නෙහුවේ අපි බලමු බෙදීමෙන් කොහොමද කරන්න කියලා හරිද හරි මොකද්ද කරන්න තියෙන්නේ ඔන්න බලන්න 126 126 දෙකෙන් බෙදෙන නිසා දෙකේ සාධකයේ කි දෙවරක් 63 සමාන 126 බැවින් 63 ද 126 සාධකයේ කි ඔන්න බෙදලා තියෙනවා බලන්න මේක දෙකෙන් බෙදුවොත් මෙහෙම බෙදන්න පුළුවන්ද පුළුවන්නේ කොහොමද බෙදාගෙන යන්නේ 12ට කීයද දෙවරක් 6යි sorry 3යි ඊට පස්සේ ආයි කියන්න බෙදන්න පුළුවන් 126 තුනෙන් බෙදන්න පුළුවන් බලන්න 3 වර 4යි 3 වර 2යි ඊට පස්සේ 126 කීයද 4ෙන් පුළුවන්ද 4ෙන් බෑ 5ෙන් 6ෙන් 6ෙන් පුළුවන්ද 6ෙන් පුළුවන් 6ට 2යි 1යි දැසේ 126 ආයි කියන්න බෙදන්න තියෙන්නේ 7ෙන් පුළුවන්ද බෑ 8ෙන් 9ෙන් පුළුවන් 9ෙන් පුළුවන්නේ 1යි 9 කියන්නේ තව 3ක් කියේ 36ට 9 වර කීයද 4යි 4 වර 9 36යි හරි ඊට පස්සේ ආයි කියෙන්ද ආයි 126 බෙදන්න පුළුවන් කීයද ආයි 126 පුළුවන් 14 9 10ෙන් බෑනේ 11 නුත් බෑ 12ෙන් බෑ 12 මේකට බෙදුවොත් 6 නෙත් නැති වෙනවා 13ෙන් බෑ 14ෙන් 14ෙන් පුළුවන් 14ට කීයද 126ට 9යි මේ බාන්න ළමයි මෙතන 9 මෙතන 9 මෙතන 14 මෙතන 14 එහෙනම් මේකේ මේ මේක අවශ්‍යද ඒක අවශ්‍ය නැහැ ඒක වොන් ඔයගොල්ලන්ට දීලා තියෙනවා බලන්න 126 දෙකෙන් බෙදීම නිසා 2 2 126 සාධකයේදී දෙකෙන් බෙදෙන හින්දා 126 දෙකෙන් බෙදෙන හින්දා 2 126 සාධකයල්ලු ඊට පස්සේ තියෙන්නේ දෙවරක් 63 දෙවරක් 63 මේ දෙක ගුණ කරොත් 126 හැදෙන හින්දා 63 ත් 126 සාධකයල්ලු එහෙනම් 126 මේ බෙදලා ගත්තා නම් මේ මේ දෙකම 126 සාධකද නැද්ද සාධක මේ දෙකම 126 සාධකද නැද්ද මෙව්වා මෙව්වා සාධකද නැද්ද සාධක සාධක එහෙනම් 126 සාධක කොහොමද ලියවෙන්නේ සමානයි වරහන් ඇතුලේ මල් ලියන්න 2 3 6 ඊට පස්සේ 9 ඊට පස්සේ පිළිවෙලක් තියෙන්න බෑ 14 ඊගවට 21 ඊගවට කීයද 42 ඊගවට 63 ඊගවට 126 ඔන්න 126 සාධක ටික බලන්න දීලා තියෙන 14 මීට පෙර සාධකයක් ලෙස ලැබී ඇත එම නිසා බෙදීම නතර කළ හැකි අර මම මෙතන මැකුවා නේද ළමයි මෙතන මැකුවා නේද එකක් ඒක අවශ්‍ය නැහැ කියලා තමයි කියන්නේ යන්න එහා පිටුවට හරි එහා පිටුවට ගියාට පස්සේ ඔය බෙදපු සේරම දේවල් ටික එහා පැත්තේ තියෙනවා එහා පැත්තේ තියෙනවා බලන්න මේක ඇයි මේ 126 එකෙන් බෙදන්න බැයිද 126 බෙදනවා එකෙන් 126මයි එතකොට මෙතනට එකක් එනවා එකක් එනවා ඒක දැන් මෙතන 126 ගත්ත කියන්නේ මේ 126 මෙතන ආවන මේ එක මෙතන දෙන්න බෑ තේරෙනවද ඒක මට බැරි වුණා ලියන්න හරි 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 බලන්න හරි මේ මේ ගත්ත ඔක්කොම ටික ඔය යටින් දීලා තියෙනවා ඔයගොල්ලන්ට පොතේ බලා ගන්න පැහැදිලිවම 3 වරක් 42 126යි 6 වරක් 21 126යි 7 වරක් 18 බලන්න 7 වරක් 18 අපිට මග අරනවා දෙක ළමයි 7ෙන් බෙදෙනවා නේද 7ෙන් බෙදෙනවා 7ෙන් බෙදෙනවා බලන්න 7ෙන් බෙදෙන එක අපිට මග අරනවා හරි 7 වරක් පුළුවන්
එකසිය විසිහය හතෙන් බෙදපුවාම කීයද එකක් මෙතන ඉතුරු කීයද පහයි පනස් අටයි හරි අටයි නේද දහඅටයි හරි හරි එතකොට මෙතනට දහඅටක් එන්න ඕනේ මෙතනට හත එන්න ඕනේ නේ ඔන්න සාධක හරි නග ඇරිලා හරි ඒ අනු සාධක බලන්න 1 2 3 6 6 තියෙනවා 7 9 14 18 21 42 1 sorry 63 126 සටහන 1 2 sorry 2 3 4 5 6 9 සහ 10 යන සංඛ්‍යා 126 සාධක වේදයි පරීක්ෂා කිරීමට බාජ්‍යතා රීතිය භාවිත කළ හැකි මොකද කියන්නේ බාජ්‍යතා රීතිය මතකද බාජ්‍යතා රීතිය බලන්න ඔයාලට සාධක හා ගුණාකාර එක කොටසේදී අපි බාජ්‍යතා රීති කතා කරා නේද සාරාංශය තිබ්බා බලන්න ගිහිල්ලා තියෙනවා බලන්න හරි බලන්න මොකක්ද තියෙන්නේ බලන්න පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම ඉරට්ටේ නම් ඒ සංඛ්‍යාව ඉරට්ටේ වෙනවා නේද හරි ඒ සංඛ්‍යාව ඉරට්ටේ නම් ඒක අනිවාර්යෙන් දෙකෙන් බෙදෙනවා පූර්ණ සංඛ්‍යා ඉලක්කම් 16කේ 3න් බෙදේ නම් විම සංඛ්‍යා 3න් බෙදෙනවා ඉලක්කම් 2ක හෝ ඊට වැඩියෙන් නැති පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම් 2කින් සෑදුණු සංඛ්‍යාව 4න් බෙදේ නම් 26 4න් බෙදෙනවාද කියලා බලන්න බෙදෙනවා නම් මොකද වෙන්නේ 26 නම් 4න් බෙදෙන්නේ නැහැ බෙදෙනවා නම් මොකද්ද කියන්නේ 4න් බෙදෙනවා අග ඉලක්කම් 2 අංක 3කින් තියෙන ඒ වගේ අග ඉලක්කම් 2 හැදිච්ච සංඛ්‍යාව ඒ කියන්නේ මේ දෙක එකතු කළා නෙමෙයි මේ මේක කෙලින්ම ගත්තොත් 126න් මේ මේක ගත්තොත් 26 කියන සංඛ්‍යාව 4න් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 4න් බෙදෙනවා මේක දැන් 4න් බෙදෙනවද 26 කියන සංඛ්‍යාව 4න් බෙදෙනවද නෑ 26 කියන සංඛ්‍යාව 4න් බෙදෙන්නේ නැති හින්දා එහෙනම් මේ සංඛ්‍යාව 4න් බෙදෙනවද නෑ කියලා අපිට කියන්න පුළුවන් ඔන්න සාධක හොයන්න ක්‍රම හරි ඊට පස්සේ මොකද කියන්නේ පූර්ණ සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කයෙන් බිංදුවෝ හෝ පහ වෙනවා නම් අනිවාර්යෙන් ඒක පහෙන් බෙදෙනවා එහෙනම් එක ස්ථාන ඉලක්කව බිංදුව වෙනවා නම් ඒ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 10න් බෙදෙනවා හරි පූර්ණ සංඛ්‍යාවක දෙකෙන් සහ තුනෙන් බෙදේ නම් මෙම සංඛ්‍යාව 6න් බෙදෙනවා පූර්ණ සංඛ්‍යාව දෙකෙන් උයි තුනෙන් උයි බෙදෙනවා නම් අනිවාර්යෙන් ඒක 6නොත් බෙදෙනවාමයි හරි පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් 16ක 9 වෙනවා මෙම සංඛ්‍යාව 9න් බෙදෙනවා ඉලක්කම් 16ක කියන්නේ මොකද්ද මේ මෙව එකතු කරලා එන සංඛ්‍යාව 9න් බෙදෙනවා නම් අනිවාර්යෙන් මේ සංඛ්‍යාවත් 9න් බෙදෙනවා ওই බාජ්‍යතා රීතිය ගිය සතියේ අපි කතා කරපු පළවෙනි පාඩමේ අගම තිබ්බ සටහන මේ කියවන්නේ පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිංදුව 9න් සංඛ්‍යාව 10න් බෙදෙනවා හරිද ඔන්න ඔය කතන්දර ටික මතක නම් මේ ඕනම ඉලක්කම් තුනක සංඛ්‍යාවක සාධක හොයන්න ලේසි ඒක යොදා ගන්න කියන එක තමයි කියන්නේ හරි දැන් අපි සංඛ්‍යාවක ගුණාකාර සොයන ආකාරය විමසා බලමු බලන්න ගුණාකාර සොයන 13හි ගුණාකාර ලබා ගනිමු 13 පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 13හි ගුණාකාර ලබාගත හැකිය ඔක කියන්නේ ළමයි මොකද්ද 13 හැදෙන්න අපිට හදන්න පුළුවන් ඒ කියන්නේ ගුණාකාර 1 13 13යි 1 13 යොදාගත්තා ඩිංගල 13 ගත්තා ඌ 1 13 සමානයි 13 බලන්න හරිද පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 13යි සාධක ලබාගත හැක හරි ඊට පස්සේ දෙකෙන් ගුණ කරනවා 26යි 3ෙන් ගුණ කරනවා කියද 30 9යි 4ෙන් ගුණ කරනවා 4 3 12 2 එකක් ඉදිරි 4 1 4 1යි sorry 4 1යි 5යි 52යි හරිද ඕන් ඔය ආකාරයට බලන්න ඔයාලට පොතේ දීලා තියෙන පූර්ණ සංඛ්‍යාව 13 පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 13හි ගුණාකාරයන් ලබාගත හැකි ගුණාකාර ඕන තරම් අපිට ගන්න පුළුවන්ද බැයිද පල්ලට 13හි ගුණාකාර කියලා ඉල්ලුවොත් දැන් මේකේ ගුණාකාර ගන්න මේ පූර්ණ සංඛ්‍යාව ඕන එකකින් ගුණ කළා අපිට ගුණාකාර ගන්න පුළුවන්ද බැයිද පුළුවන් පුළුවන් හරි එහෙනම් 13 26 39 52 යනු 13හි ගුණාකාර කීපයක් ය 13 ඒ සෑම සංඛ්‍යාවකම සාධකයක් වේ එම නිසා 13 සාධකයක් වන සෑම සංඛ්‍යාවක්ම 13හි ගුණාකාරයක් වේ 13හි සාධකයක් වෙන සංඛ්‍යාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම sorry මොකද කියන්නේ 13හි සාධකයක් වන සෑම සංඛ්‍යාවක්ම 13හි ගුණාකාරයක් වෙනවා මේ ගුණාකාරයක් වෙනවා මේකේ සාධකයක්
වෙනවාමයි 39 සාධක තමයි මේ ලියවෙන්නේ තේරුණාද තේරුණාද හරි හරි බලන්න 43 අභ්‍යාසයේ තියෙනවා බලන්න 43 අභ්‍යාසයේ යම් අභ්‍යාසයේද මොකද්ද මේ තියෙන්නේ පාඩ දැක්කනේ එක් එක් සංඛ්‍යාවේ සාධක සොයන්න කසිය පනහේ සාධක කොහොමද හොයන්නේ හරි 150 සමානයි 1 150 පුළුවන්ද පුළුවන් 150 බලමු දෙකෙන් බෙදෙනවද දෙකෙන් බලන්න 15ට දෙවරා 7යි 1ක් ඉදිරි 75යි පුළුවන් 150 3ෙන් බලන්න 3 වරක් නම් 15ට 3 වරක් 5යි 150ට 4 වරක් 4 වරක් පුළුවන්ද 4 වරක් 12යි 3යි 30යි බෑ 5 5 පුළුවන්ද 5 වරක් 3යි 30යි 6 වරක් 6 වරක් පුළුවන්ද 6 වරක් බලන්න 12යි 15ට 6 6 වා 2යි ඒ කියන්නේ 12යි 12 කියන්නේ 15ෙන් 12 කියපුවාම 3ක් ඉදිරි 30ට 6 වරක් 5යි අර පාතියයිනේ හරි ඊට පස්සේ 150 15ෙන් 15 වේවා 10යි පුළුවන්ද පුළුවන් හරි එහෙනම් අපිට පුළුවන් 150 සාධක කියන්න මෙන්න මේ විදිහට 150 සාධක කියද 1 2 මෙහෙම පිළිවෙල ලියන්න 3 4 4 නෑ 5 6 15 15ට කලින් 10 පොඩිනේ හරි 10 ලියරෙන්න 10යි 15යි 25යි 30යි මෙතනින් 50යි උඩට මල් ලියන්නම් 75යි ආයි 150යි වරහන් වහන්න. ඔන්න අපි 150යි සාධක ටික ලිව්වා. හරි. පැහැදිලිද? ඒ බෙදාගෙන තමයි මේ වැඩේ කරන්නේ. හරි? හරි. අපි ඊගාව ගන්න බලමු. හරි? හරි ඊගාවට තියෙනවා 204 204. බලන්න සමානයි කියෙන්ද? 1 වරක් 204. ඊරසේ 204 පුළුවන් දෙකෙන් පුළුවන් කීයද 102යි 204 ආයි පුළුවන් කීයද 3ෙන් පුළුවන් 3 වරක් කීයද 204ට 6යි 68යි එහෙනම් 204 සමානයි ආයි පුළුවන් කීයද 4ෙන් බෙදනවද පුළුවන් 4ෙන් පුළුවන් 20ට 4 වරක් 5යි 1යි ආයි 204 කීයද ආයි බෙදනවා 6ෙන් 6ෙන් බෙදුවොත් කීයද 6ෙන් 38යි ඊගාවට කීයද 204 ආයි බෙදනවා කීයද 7ෙන් පුළුවන්ද බෑ 8ෙන් 9ෙන් 9ෙන් බෙදෙන්නේ නැහැ 10ෙන් බෙදෙන්නේ නැහැ අග සංඛ්‍යාව 4නේ 11ෙන් බෑ 12ෙන් බෙදෙනවා නේ 12ෙන් බෙදෙනවා 12 සරක් කීයද බලන්න 12 සරක් 1යි 17යි හරි ඔයිට අර තියනවද නැහැ හරි බලන්න එහෙනම් අපි ලියාගෙන යන 204 සාධක තේරෙනවද ළමයි ගන්න විදිය තේරෙනවද මේ 204 බෙදාගෙන බෙදාගෙන යනවා एक वरान ना देसी आदर देसी आदर है हरे इधर से देवर आकना की ये दिखला बाल मुकद करने देसी आदर देखे इन बेदाग ने आना देसी आदर तूने इन बेदाग ने क्यों थट आता है देसी आदर हाथर इन बेदो पाना सिखाए पाहे इन बेदना मियां का संख्या बिंदु और पाहवात ने मेरी ऐ ना पुलों अंदर बै एक इन द पाहे इन बै बड़ा ने हाय इन बाल ना हाय इन बेदो विश्व रहा है किए थे तू ना आई तो कोटे तब देखा इधर विश्व आदर बाना आटा है हर इधर වැඩ ගන්න නේද 38 නෙමෙයිනේ
විස්සට හය වරක් තුනයි දහ අටයි දෙකක් ඉතිරි. එතකොට 24ට කියන 30 34යි 34යි නේද 34යි හරි 34යි මෙතන 34යි යන් 34 නේ 34යි හරි එහෙනම් ඒ විදිහට තමයි මේ ටික ගත්තේ තේරුණාද මේක සය වරක් ගත්තා හතරක් පුළුවන්ද 24 බෙදෙනවද 7ෙන් නෑ 8ෙන් නෑ ඉතුරු තියෙනවනේ බෙදෙන්න බෑ සම්පූර්ණ බෙදෙනවද නෑ 9ෙන් පුළුවන්ද බෑ 10ෙන් බෑ අග සංඛ්‍යා බිඳුව නෙමෙයිනේ ඒකින්ද 10ෙන් බෑ 11ෙන් පුළුවන්ද බෑ 12ෙන් බෙදෙනවා 12 වරක් බෙදෙනවා හරි ඔන්න ලිව්වා මේකේ තියෙන සාධක ටික මේ විදිහට ලියාගෙන යමු හරි 1 2 3 4 6 12 17 30 4 51 68 102 204 ඔන්න සාධක ටික ලියුවා පැහැදිලිද ගැත්ත විදිය පැහැදිලිද පැහැදිලිද හරි හරි අපි ඊගාට යමු ඊගාට දෙනවා 165 165 තියෙනවා නේද ඔව් 165 හරි 165 බලන්න එක්වරක් 165යි ආය 165 පුළුවන් ගන්න පුළුවන් දෙකෙන් බෑ තුනෙන් බලන්න තුන් වරක් නම් කීයද තුන් වරක් 55යි 165 සමානයි හතරෙන් පුළුවන්ද බෑ පහෙන් පුළුවන් බලන්න අකට පහ තියෙන්නේ පහෙන් පුළුවන් පස්වරක් කීයද 30 33යි 165 ආය කීයද පුළුවන් 6 බෑ 7ෙන් බෑ 8ෙන් 9ෙන් 8 ගන්න බෑ නම 16 තිබ්බා කියලා 8 ගත්තට පහ බෙදෙන්නේ නැහැ හරි ඊගාවට කීයද බෙදෙන්නේ කීයද ආය පුළුවන් අපිට කීයද 10ෙන් බෑ ආ 11ෙන් පුළුවන් බලන්න 11ෙන් පුළුවන් 11 සරක් කීයද බලන්න 1යි 5ක් ඉදිරියේ 55ට 5යි බලන්න එනවද නැද්ද කියලා 16ට 11 සරක් 1යි ඔන්න 1 ලිව්වා එතකොට 11යි 16ෙන් 11 කඩුණාම 5ක් ඉදිරියේ 55ට 11 යවුවා 5යි හරි ඔන්න සාධක ටික ආවා එතනින් එහාට නැහැ එතනින් එහාට නැහැ හරි ලියමු 165 සාධක ටික ලියාගෙන යමු හරි මේව පිළිවෙලටම ලියාගෙන යමු 1 3 5 11 15 33 55 165 තේරුණා ළමයි හරි සාධක ටික ගත්තා හරිද ලේසි බෙදාගෙන යෑමක් තියෙනවා තේරුණාද ඔන්න සාධක හොයන ඔය එක ක්‍රමයකට තමයි ඔය යන්නේ බෙදාගෙන යන්නයි තියෙන්නේ තේරුණාද ගුණාකාරයක් විදිහට ලියුවට මේ බෙදෙන සිස්ටම් එක තමයි මේ දීලා තියෙන්නේ මේකේ මේ ගුණ වුණොත් මේ උත්තරේ එනවා මේ දෙක ගුණ වුණොත් මේ උත්තරේ එනවා මේ දෙක ගුණ වුණොත් ඇයි අපි කිව්වේ පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට සාධක ලියන්න පුළුවන් කියලා කිව්ව නේද ආයේ සිද්ධාන්තය ඔළුවේ තියෙන්න ඕන තිබ්බනම් මේක ගන්න පුළුවන් හරි බලන්න ඊගාට හරි ඊගාට තියෙනවා බලන්න 284 සමානයි 200 එක්වරක් පුළන්ද එකෙන් නම් බෙදෙනවනේ හැම එකම 284 ඒක ඩග් ගාලා ලියා ගන්න හරි ඊගාට 284 ඊගාට කීයෙන්ද බෙදෙන්නේ අඟට 4 තියෙන හින්දා දෙකෙන් අනිවාර්යෙන් බෙදෙන්න ඕනේ 140 2යි 2ට 1යි 8ට 4යි 4ට 2යි හරි ඊගාට 284 ආය කීයෙන් විතර බෙදෙයිද කීයෙන්ද බැලුව බැලමටම පුළුවන් මේක 3ෙන් බෑ 4ෙන් පුළුවන් 4ෙන් 28ට කීයද කී වරද්ද 4 වරක් 7යි 7යි 4ක් 4 28යි එතකොට 4ට 4 ඒවා 1යි 71යි බලන්න ඊට වඩා බෙදෙනවද 5 පුළුවන්ද බෑ 6 7 7ෙන් පුළුවන්ද බෑ 8 බෑ 9 පුළුවන්ද බෑ 10 කොහොමත් බෑ හරි ඔච්චරයි 128 ඔන්න සාධක ටික ලියාගෙන යම් පිළිවෙලටම 1 2 4 71 142 284
बिंदु तून बे हतरे बे पहें पुलवां पहें एकसिय पनास हतराय मेक बेदागने ने करान लवाई है हतर पहें वा एकाई देखा किरे विसी हतर पहें वा पहाई विसी पहाई देखा किरे विसी हतर पासरा हतराय हरे इगाव बना लीगा वड़े हाथे बेदेन वादे बै बिंदु आकित्रे नाने बै अट्टे नामे है बै दहाय अगर बिंदु दिन इन्द दहाय अनिवार्य बेदेन डोनी ये ना किये द दहाय वरन नां हत्ते हाथाई हाथसी हत्ते व इच्छराय द बेदेन ने नये कोल है बेदान न पुलवां बना डे किये द हत्ते वाई हत्ते हाथा दे कोलो सरा खाताई नी हरे हाथसी हत्ते व आय दुलाहें पुलवां द दहातुने बै दा आ दा हातरे पुलवां दा हातरे इन्ना किये द पाय पाय हरे बाण हत्यत्ते व आय किये द पुलवां पहलवे दासें दा हातें दा हातें दा हानामें विस्स कोला क्या ने विसी देखे नो पुलवा ने द विसी देखे नो पुलवा बालान विसी देखें आव किये द हत्या वाला ने का तीस पाय हरे ताल किये द बालान ने तिये द ने 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 हरे ऐना उन्हें साधक टिकली आ गया हाथसी हत्या वे साधक एक देख पाहा दाहा ये एक कोला हा दा हातर विसी देख तीस पाहा पानास पाहा हत्ते व हत्ते हाते एकसीय पानास हाते रे तुमसीय असु पाहा हाथसीय हत्ते व हर दे माई हर दे हरे ईगार दिन वाला मुकद्दे ईगार दिला दिए ने तेरा तीसरा ही गुनाकार है गुणाकार पहाक लियांडर तीसरा है गुणाकार पहाक गुणाकार साधक ने मैं यहाँ ने गुणाकार मां की वाले तो पूर्ण संख्या में गुना करी में ओन तरह गुणाकार का नुबलंग के ना अयो सिंपल देना ओन तरह ने हरे आधा किसी का था वक ने या दो या की वैदे भी कराई है मतलब ने हरे हरे एक याने मैं पार्ट में टिकल दिखे इंदला भाई खता कर कर इंदला मैं आप करके नहीं अंडो होने नहीं थे हरे බලන්න 36 ගුණාකාර පහක් 36 ගුණාකාර බලන්න කොහොමද කියන්නේ බලන්න මේක 36 ළමයි දෙකෙන් වැඩි කරන්න දෙකෙන් ගුණ කරන්න කීයද 2 6 12 න් 2 1 3 2 3 6 1 7 ඊට පස්සේ 3 න් ගුණ කරන්න 6 3 10 8 න් 1 3 3 3 9 1 10 6 ඊයසෙ ඊගාට 4 න් 144 4යි 5 න් 6 5 3 බිඳුව 3 ක් ඉදිරි 3 5 15 යි 10 8 180 යි තාල යන්න පුළුවන් බයිද පුළුවන් හරි ඊගාට තියෙනවා කීයද 112 112 න් ගුණාකාර බලන්න සුපුරුදු පරිදි දෙකෙන් ගුණ කරන්න ළමයි මේක මම මේ ගුණ කරලා ලියන්නේ නැහැ එක sorry
පසාදය 10.1ක් ඉදිරි පස්වරකයේ 5.1යි 6යි 12යි හරි නේද එනවා නේද හරි 180 ඕන්න දුන්න වෙන හරි මේ පොලිමර 12 ගානේ පේලවල් 15ක් හදන්න පුළුවන් නැත්නම් පුටු 10 ගානේ දාලා පේලවල් 18ක් හදන්න පුළුවන් ඔන්න ඔය ආකාරයට තමයි අඩුම සහ වැඩිම ගණන් අතරේ තියෙන විදිහට පේලිය හදන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ විභාග ශාලාවක ආසන 180ක් ඇත ඒවා එක් එක් පේලියේ සමාන ආසන සංඛ්‍යාවක් තිබෙනසේ සකස් කළ යුතුය එක් එක් පේලියේ මෙන්න මේ පේලියේ සමාන ආසන සංඛ්‍යාවක් තියෙන්න තමයි හදන්න ඕනේ ළමයි මේ මේ පේලියේ තමයි සමාන ආසන සංඛ්‍යාවක් තියෙන්න ඕනේ මේ මේ පේලියට දාන පොටු ගාන 10ත් 15ත් අතර ගානක් වෙන්න ඕනේ කියන එක කියන්නේ නැත්තම් මේ මේක හදනකොට දැන් ඕම් හඳුන් කුඳුන් වෙනවා ඇයි ඒ මෙතන 10 තියෙනවා මෙතන 18යි මාල වැඩේ වෙන්නේ ඇයි 15ට අඩු ගන්න කිව්වේ එතකොට බලනවා 18 කියන්නේ 15ට වඩා වැඩි ගන්නක් නේ ඔන්න පැටලෙනවා තේරුණාද ඔතන පැටල ගන්න පුළුවන් ඇයි පැටලෙන්නේ මෙන්න මේ 18ක් ආවනේ 18ක් ආපු හින්දා පැටල ගන්නවා අප්පා දැන් කියලාම තියෙනවානේ 10යි 15ත් අතර කියලා එහෙනම් 18 ගන්න බෑනේ දැන් ලෝකෙ පෙරලන්න ගන්නවා 180 හදා ගන්න බැරුව. හරි මේ කියන්නේ කියන දේ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මොකද ආසන 180ක් තියෙනවා මේ ආසන 180 පේලියකට සමාන විදිහට. මේ තියෙන්නේ ඒවා සකස් ඒවා එක් එක් පේලියට සමාන ආසන සංඛ්‍යාවක් තිබෙනසේ එක් එක් පේලියට සමාන ආසන සංඛ්‍යාවක් තියෙනසේ සකස් කරන්න පුළුවන් විදිය තමයි අහන්නේ. පුළුවන් එක පේලියකට 10 ගානේ දාලා පේලි 18ක් ගහන්න පුළුවන්. නැත්නම් එක පේලියකට 12ක් ගාලා පේලි 15ක් ගන්න පුළුවන්. මොන ඔය විදිහ තමයි 180 හදා ගන්න තියෙන්නේ කියන එක තමයි කියන්නේ. හරි. ඕක තවත් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. හොඳයි එහෙනම් මේ ප්‍රශ්නෙත් එක්ක අපි අදට මේ පාඩම මෙතනින් අවසන් කරමු. මොකද ඔයාලගේ පාඩම දිගට දිගට තියෙනවා. ඒ කියන්නේ තව තියෙනවා පූර්ණ සංඛ්‍යාවල ප්‍රථමක සාධක සොයන්න තියෙනවා. ඊට පස්සේ මහා පොදු සාධකයේ කුඩා පොදු ගුණාකාරයේ ඒ ඔක්කොම ටික තියෙන නිසා එකම වීඩියෝ තින්දු විපතේ ඔක අපිට කරගන්න බැරි වෙයි කියලා හිතෙනවා. හරි ඒක නිසා මොකද අර එක දිගට කරගෙන යන එකේ තේරුමක් නැහැ. ඔයාලට ඔළුවට වැටුන්නේ නැත්නම් අපි මේ කරන දේ තේරුමක් නැහැ නේද? හරි. ඉතින් ඔයාලට ඔය කරපු අභ්‍යාසය තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් නොතේරිච්ච දාන තියනවා නම් ඔයගොට අනිවාර්යයෙන්ම යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. නැත්නම් WhatsApp group එකට ගිහිල්ලා WhatsApp සමූහයට ගිහිල්ලා ඔයගොල්ලොන්ට පුළුවන් ඔයාලට ඇතිවෙච්ච ගැටලුව මොකද්ද කියලා මාත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් ඔයගොල්ලොන්ට ඕනම අවස්ථාවක ඔයාලා දාන ප්‍රශ්නයට නැත්නම් ඉදිරිපත් කරන ප්‍රශ්නයට उत्तर मन लबा दी लीनवाई दवस हो दिन अनिवार्य उत्तर प्रश्न प्रश्न विधियतमेंट सत्ते සංඛ්‍යාවක ප්‍රථමක සාධක සෙවීම කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේ පාඩමේම කොටසක් තමයි අපි එතන ඉඳන් ඉදිරියට පාඩම කරගෙන යමු. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් මම සමු ගන්නවා ඔයගොල්ලන්ට ඊගාව පාඩමෙන් කියන්නේ මේ පාඩමේම ඉදිරි කොටසින් හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් සමු ගන්න මොහොතේම ඔයගොල්ලන්ට මතක් කරන්නේ නැවතත් ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවන්ව සම්බන්ධ කරන්න දුවේ පුතේ මේ වීඩියෝ මාලාවට. ඉතින් ඒගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ පෙළ පොත සම්පූර්ණයෙන්ම ආවරණය වෙන නිසා. ඉතින් ඔයගොල්ලෝගේ ඉස්කෝලේදී පාඩම ආවරණය කරනවා. ඉතින් ඔය ගුරුවරු ඉතින් ඒ කරන දේවල් ඔයගොල්ලන්ට යම්කිසි නොතේරිච්ච තැනක් තියෙනවා නම් ඒ දේවල් පැහැදිලි කරගන්න පුළුවන් මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙමින්. ඉතින් මෙතෙක්කල් මාත් එක්ක 6 වසර ඉඳන් ඉන්න දරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ලකුණු වැඩිපුර ගත්ත දේවල් ඔයගොල්ලෝගේ ප්‍රගති වාර්තාවල් ඒ සියලුම දේවල් මට ඉතින් ඉදිරිපත් කරලා තිනවා. ඔයගොල්ලන්ට නම් බලා ගන්න පුළුවන් මේ channel එක හරහා ගියොත් ඔයාලගේ community හරහා ඔයගොල්ලන්ට ඒ දාලා තියෙන post සියල්ලම මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා. ඒ සියලුම දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලගේ ඒ channel එකේ community හරහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ ප්‍රතිචාර මොනවද කියලා නැත්තම් ඔයගොල්ලන්ට ආයවසර වීඩියෝ බලාගෙන යනකොට ඒ වගේ කමෙන්ට් වලට ගියොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ දරුවන්ට මොනව තරම් දේවල් මේකෙන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවද කියලා. ඉතින් ඒක නිසා දරුවනේ ඔයගොල්ලන්ට අධ්‍යාපනය කියන දේ බෙදා හදා ගන්න තියෙන දෙයක් නිසා
ඔයගොල්ලන්ට නැවතත් මතක් කරනවා ඔයාගේ යාළුවන්ටත් මේ දේවල් ෂෙයා කරලා ඒගොල්ලොන්වත් දැනුවත් කරන්න. එතකොට ඒගොල්ලොත් මේකෙන් වචනයක් හරි ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට තමයි ඒකේ පිහිට ලැබෙන්නේ. හරි. ඉතින් එහෙනම් ඒ දෙවලුත් එක්ක ඊගාවට අපි හම්බ වෙමු. ඔයාලගේ පෙළපොතේ 4 වෙනි කොටස 4 වෙනි පාඩම සාධක හා ගුණාකාර කියන එකේ දෙවෙනි කොටසේ ප්‍රථමක සාධක සෙවීම කියන කොටසෙන් ඊගාවට හමුවන බලාපොරොත්තුෙන් අදට මම ඔයගොල්ලොන්ගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.